සියලුම පුවත්පත් සිය ප්‍රමුඛ පුවතක් විදිහට වාර්තා කරලා තිබුණා ඊයේ සමගි ජනබලවේගයේ උද්ඝෝෂණය පිළිබඳව දිවයින පුවත්පත කියනවා ආණ්ඩුවට එරෙහි සජබ විරෝධයට කඳුළු ගෑස් මුජිබර ඇතුරු පහක් රෝහලට අකිත පෙරේරා සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් මේ වාර්තාව ගෙනෙන්නේ වෙනසක් හදන වසරක් මෑන් සමගි ජනබලවේගයේ ඊයේ දහවල් විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භ කළ විරෝධතා පාගමන ආරම්භයේදීම දැඩි ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් ආරක්ෂක අංශ විසින් විසුරුවා හනු ලැබීය කියලා අපිට දිවයින පුවත්පත කියනවා මෙහි जल कंदुलु गैस प्रहार एल्ल करमिन विरोधताव विसुरुवा हरीमेदी हिटपु पार्लिमेंटु मंत्री මුජිබර් රහ්මාන් सह සජබ महालेखा රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු ඇතුළු 5 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට සංවිධායකයන් විසින් පියවර ගෙන ඇත. සමගි ජනබලවේගයේ මෙම විරෝධතා පාගමනට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් සහ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනම් නියෝග දෙකක් ද නිකුත් කර තිබුණා. එහෙත් එම තහනම් නියෝග නොතකමින් විරෝධතාව සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආසන සංවිධායකවරුන් समिति सह सिविल संविधान नियोजितयान कांता सह तरुण सहकार समिति नियोजितयान अतुलु विशाल पिरिसक एक वेला हिटिया कोमुनत मे विपक्ष नायकवरया मे अवस्थाव अमतमिन කියනවා කන්නත් නැහැ ඉන්නත් නැහැ අප වනසන ආණ්ඩුවක් බැට් ගහලා අපේ ජීවිත ෆ්ලැට් කරලා අලි පොහොට්ටු මේ දීගේ කටු ගන්න අපි ආවේ මේ වගේ නොඑක් සටන් පාට කියමින් ඕන් මේ විදිහට විරෝධතාව දක්වාදී තමයි කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල වෙන්නේ දිවයින පුවත්පත අද ඒ ගැන කිව්වේ එහෙමයි සියලුම පුවත්පත් ඡායාරූප වාර්තා සමගිනුයි මේ ගැන අපිට කියන්නේ අද පුවත්පත කිව්වේ මෙහෙමයි සජබ පාගමනට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජනගංගාවට බය වී ජල හා කඳුළු ගෑස් එල්ල කළා කියලා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහත්තයා කියනවා කියලා තමයි අද පුවත්පත අපිට මේ ගැන කියන්නේ රනිල් රාජපක්ෂ ආණ්ඩුව ජනගංගාවට බිය වී ජල හා කඳුළු ගෑස් එල්ල කළ බවත් ඒ හරහා කිසිවෙකු බියටපත් වූයේ නොමැති බවත් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා ඒ අනුව මෙය වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමේ ආරම්භය බවත් ජනතා ආශිර්වාදයෙන් ඉදිරියේදී සමගි ජනබලවේගයේ බලයට පැමිණෙන බවත් ඊයේ කොළඹ විහාර මහදේවි උද්‍යානයේ අසල පැවති දුෂ්ට ආණ්ඩුව එළවමු වෙනසක් හදන වසරක් 2024 යන මැයින් සමගි ජනබලවේගය සංවිධානය කර තිබූ විරෝධතාවට එක් වෙමින් තමයි විපක්ෂ නායකවරයා මේ किवे ओहू तवदुरटत अदहस दाखवला मेन मेहम कियेनो मे आंडो मेरटे जनताव नोमरा मारला मेरटे जनताවට එල්ල කරන්න පුළුවන් අමානුෂීයම පීඩනය එල්ල කරලා මේ රටේ ලක්ෂ 220ක් හාමතේ තබන දුප්පත්කමට ඇද දමපු නීච නින්දිත තුච්ච ආණ්ඩුවක් අපි කියනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුවට අපි බය නැහැ මේක ආරම්භයක් පමණයි රාජපක්ෂ රූකඩ ජනාධිපති රනිල්ට කියනවා අපිට වෙන මොනවත් එපා අපට ඕන ඡන්දයක් අපි බලයට එන්නේ ජනතා ආශිර්වාදයෙන් කියලා මේ විදිහට ඔලු ගෙඩි මාරු කරලා නෙමෙයි අපි නම් බලයට එන්නේ අපි බලයට එන්නේ जनता आशीर्वादेन जनता चंदेन ये निशा आपटे चंदयक देन के लिए तमाही विपक्ष नायक वरिया इल्लाने देन लंकादीप पुवत्पतत सिय प्रमुख पुवत විදිහට ඒ ගැන අපිට කියන්නේ මෙහෙම සජබ විරෝධතාවට කඳුළු ගෑස් ජල ප්‍රහාර මුජිබර් රෝහලේ නිමල කොඩිතුවක්කු යොහාන් බාසුරහා තිලිනි මදුෂානී මේ වාර්තාව අපිට ගෙන එන්නේ සමගි ජන බලවේගය වෙනසක් හදන වසරක් 2024 යන මැයින් ඊයේ කොළඹදී පැවතු විරෝධතාව පොලිසිය විසින් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර विसुरुवा हरिनु लैबीय एहिदी विपक्ष नायक සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ජේෂ්ඨයින් රැසක් කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර වලට ලක් වුණා කියලා වැඩි දුරටත් ලංකාදීපය මේ පිළිබඳව කියනවා ඔබ දන්නවා අපි දසත නිවුස් සමගත් මේ පුවත උණුසුම් මේ ඔබට කිව්වා ඒ කොහොමද කියලා දැන් බලමු සමගි ජනබලවේග පාක්ෂිකයින් කොළඹ විහාර මහාදේවි උද්‍යානය ඇසලට රැස් වුණා. කෙසේ වෙතත් මෙම විරෝධතා පාගමන තුලින් මහ ජනතාවට පීඩාවක් ඇති විය හැකි බැවින් එය වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට සහ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලින ගමගේ මහතා විරෝධතාකරුවන්ට ගාලු මුදල ජනාධිපති මන්දිරය ජනාධිපති कार्यालय सह मुदल अमात्यांशයට ඇතුළු වීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළා. කෙසේ වෙතත් මෙම උද්ඝෝෂණය සහ පාගමන වළක්වාලමින් වාරණ ආඥාවක් නිකුත් කරන්නයි කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප කර තිබුණා. විවේචනය කිරීම, අදහස් දැක්වීම, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමක් බවට पूर्व अधिकरण नियोग मगिंद सनात कर ඇති බවට පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ එසේ වාරණ ආඥාවක් නිකුත් කිරීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් ලබා දී ඇති මානවායතීන් කප්පාදු කිරීමක් බවයි. මෙවන් පසුබිමක් යටතේ විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පෙරටු කොටගත් සමග ජනබලවේගයේ ක්‍රියාකාරීන් පිරිස විහාර මහා දේවි උද්‍යානය ඇසලින් විරෝධතා පාගමන ආරම්භ කළා. පාගමන පිත්තල මල්සන්දිය දිසට ළඟා වීමට පෙර පිරිස විසිරුවා හැරීමට මහජන පුස්තකාලය ඇසලදී පොලිසිය ජනහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. පිරිස විසිරුවා හැරීම සඳහා පොලිසියට අවස්ථා කිහිපයකදීම ජලහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදු වුණා. පසුව විහාර මහා දේවි උද්‍යානයේ ඇසළ ජනහමුවක් පවත්වා පිරිස විසිරා ගියා. ගෝඨාදේ රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ, දැසිල් රාජපක්ෂ, නිවාඩ් කබ්‍රල්, බීබී ජයසුන්දර, ඩබ්ලිව්ඩී ලක්ෂ්මන් ආර්ථිකල සහ මූල්‍ය මණ්ඩලයේ සමහර සමාජිකින් හතරෙන් එක තීන්දුව මතක තියාගන්න. අපි ලබා ගත්තේ රාජ්‍ය බලය ලබා ගන්නට පෙර අපි දැන් ආරම්භ කරනවා ඒ අධිකරණ තීන්දුව පදනම් කරගෙන මේ රාජපක්ෂ හොර පාලනය තුලින් මේ රට බංකොලොත් කරපු ඒ කණ්ඩායම අධිකරණය හමුවට ගෙනහිල්ලා නියත වශයෙන්ම විපතට පත්තුණු, අසහනයට පත්තුණු, ජීවිත අහිමි වුණු මේ රටේ ජනතාවට රට බංකොලොත් කරපු කණ්ඩායමෙන් වන්දි ලබා ගැනීමේ ක්‍රියාවලිය අපේ නීති කණ්ඩායම නොමිලේ නීති සහාය ලබා දීලා ඒ යුතුයකම ලක්ෂ 220 වෙනුවෙන් ඉටු කරන්නට අපි අපගබ වෙනවා කියලා පොලිසිය අංශවලට මම කියන්න කැමති. අද අපිට එල්ල කරපු මේ ම්ලේච්ඡ ත්‍රස්වාදී ප්‍රහාරය, අනීතික ප්‍රහාරය, නීති විරෝධී ප්‍රහාරය, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට මානව අයිතියක් තියෙනවා, භාෂණයේ අයිතිය තියෙනවා, මහපාරේ ඇවිදීමේ අයිතිය තියෙනවා. මම එකක් කියන්න කැමති. අද මේ ම්ලේච්ඡ රාජ්‍ය ත්‍රස්වාදී ප්‍රහාරය එල්ල කරපු සියලු දෙනාම සූදානමින් ඉන්න නීතිය හමුවට අනිවාර්යයෙන්ම ගෙන යනවා. හැබැයි රනිල් රාජපක්ෂ ආණ්ඩුව හිතුවා නම් මේ ප්‍රහාරයෙන් බියට පත් වෙන අපි දේශපාලන නපුංසකයෝ කියලා අපි දේශපාලන නපුංසකයෝ නෙවෙයි. ඒ නිසා දකුණු පාය පෙරට දබලා ඔබ සියලු දෙනාම එක මිටක, එක රොදට, එක කණ්ඩායමක් හැටියට ශක්තිමත් කරලා රනිල් රාජපක්ෂ ආණ්ඩුව රටවත්තන මේ කූට නින්දිත අනීතික වරමක් නැති ආණ්ඩුව ගෙදර යවන්නට ඔබ සියලු දෙනා මේ අතර විරෝධතාවයේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරවලට ලක්වීම හේතුවෙන් තුවාල ලැබූ ඇමති ආරක්ෂක කොට්ටාසියට අනුයුක්ත නිලධාරියෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඔහුගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාද රෝහලට පැමිණියා. විරෝධතාව හේතුවෙන් මහජන පුස්තකාලය වැනි සිසු ස්ථානවලට පැමිණි ජනතාවද අපහසුතාවයට ලක් වූයේ මෙලෙසින්.